ඉස්සල්ලාම ඉතින් පළවෙනියෙන්ම කිසිම රෝග ලක්ෂණයක් නැතුව සතිය දෙකක් දවස් 10-14ක් වගේ කාලයක් තියෙන්න පුළුවන් කියලා මේගොල්ලෝ හිතනින්ද තමයි අර නිරෝධායනයට ඒ කාලේ දාලා තියෙන්නේ. මොකද ඒ කාලේදී එකට අපි ඉංග්‍රීසියෙන් කියන ඉන්කුබේෂන් පීරියඩ් කියලා. গুপ্ত කාලය කියලත් සාමාන්‍යයෙන් කියනවා. গুপ্ত කාලය කියන්නේ අපි දන්නේ නැහැ. තුලේ මේ වැඩ යනවා. ඉතින් ඒක තමයි සමහර කට්ටිය ගිහිල්ලා සෙල්ලම් කරනවා. මේ මැච් බලන්න ගිහිල්ලා ඉඳලා තියෙනවා. මොනවත් දන්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඒ ඇතුලේ මේක තිබිලා වර්ධනය වෙලා තියෙනවා. ඒක වර්ධනය වෙලා යම් කිසි අර අපේ ඒකදී අර වෛරස් එක අපේ සෛලත් එක ගැටෙනකොට ඒක හයි වෙනකොට එක එක රසායනික ද්‍රව්‍ය නිපදවෙනවා. සයිටෝකයින් කියලා, එතකොට පයිරෝජන්ස් කියලා. පයිරෝජන් කියන්නේ උණ හදන රසායනික ද්‍රව්‍ය. එතකොට රෙඩිකයින් ඉන්න වගේ නොයෙකුත් රසායනික ද්‍රව්‍ය හැදෙනවා. ඒ හැදෙන එක වැඩි වෙලා තමයි රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්න. එතකොට උණ සම්බන්ධ මේ අපේ තියෙන මොලේ තැනක් ඒ තැන උත්තේජන වෙන්න පුළුවන් තරමට උෂ්ණත්වය ඇඟේ වැටුනහම උණ කියන එක අපිට දැනෙනවා. ඒතකොට ඒක වෛරස් වලින් අර එන රසායනික ද්‍රව්‍ය මේ උණ කියන දේ හැදෙන විදිහට ඒ ප්‍රතික්‍රියාව වැඩි වෙලා යම් තැනකදී මෙන්න උණ මතුවෙන්න පුළුවන්. හැබැයි උණ එන්න කලින් අර මං කිව්ව රසායනික ද්‍රව්‍ය නිසා ඇඟ රිදෙන ගතිය, කෑම අරුචිය, ඔළුවේ කැක්කුම, සාමාන්‍ය කෙනෙකුට වගේ අර හේම්බිරිසා වගේ නහයෙන් හොටු දීර ගැලීම, උගුර කටහඬ වෙනස් වීම, උගුර රිදෙන එක, ඒ වගේ දේවල් එන්න පුළුවන්. වගේ මද උණ ගතිය ඇවිල්ලා මේක ටිකක් වැඩි වුණාම තද උණ එනවා. කෑම අරුචි ඔක්කාරේ වමනේ යම් වෙන උෂ්ම ගැනීමේ අමාරු ආවම තමයි මේක ටිකක් අර බරපතලයි කියලා හඳුන්වන්නේ. පිරිසිදු තබා ගැනීම බෝවුන රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම පියවරයි. ඔබත් හැකි සෑම විටම පවුලේ සියලු දෙනා නිසි පරිදි දෑත් සේදීම සඳහා යොමු කරන්න ඩෙටෝල් වෙතින් මතක් කිරීමක්.